समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मम अपि इस्कोल महात्म्या की ये मताक के लां अदे हवस हाई इंदां हत्त वेन कां धर्म साकच्छा वाक करान कैमती के ने कुट धर्मे का दाल मुनारी प्राश्न दीन होना ये आयते इन्ने किया ने किया एम तमाई में सिद्धिय सिद्ध हुई इमने तू मान धर्म देशन आकरान बला पुरुत्य निमे में तें तवैजी ये इनसा पीमतुल्लाट धर्मे का दाल ये किया ने चतुरार सत धर्मयां का दाल व निवान मार्गे का दाल व मुकाक्षरी प्राश्निया तीन होना एक दें आहन मान दानों ना उत्तर देना दाने तंग नए की लकी आना गे हम दे आप में दान के निक निमे ममा इंसा दानों ना उत्तर देना इंसा उबटे धर्म मार्ग के तादाल यां प्रश्निया तीनों ना एक दें आहन में पुलवा मां तो हम लेस लाई ना दे आह हिना की जान कुटे क्या ना अवसर है चावनी ना जे ओ मैं बुद्ध सारे आखरी मत बाव දැනගන්න තාම වැඩගත් දැනක් මම දැන අවබෝධ කරගෙන දින මොකද සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගිහි කල මේ මිත්‍රෙක වූ දානජානි බ්‍රාහ්මණයා අපායේ ගිනි දැල් මැද ඉදදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් එතුමා බ්‍රහ්ම ලෝකයට ගෙන ගියා මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥා බලමන් නිසා कामराग पटिक සකෘදාගාමී කෙනා තුල කාමරාග පටික අනුශය වශයෙන් කියලා. එතකොට උතුම් අනාගාමී ඵලයේදී තමයි කාමරාග පටිකයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කරන්නේ. නමුත් අනාගාමී කෙනාට පංච උපාදාන ස්කන්ධය කෙරේ අනුශය තෘෂ්ණාව තියෙන එක ආත්ම භාවයකට අදාළයි. හරි. එහෙනම් දැන් සෝවාන් ඵලයට පත් වෙලා තමයි අනේ පිළිසුතුමා හිටියේ. ඒ කියන්නේ යාට කාමරාග පටික ගාමී වහන්සේ මේ වගේ බලවත් කායික පීඩාවක් තියෙනවා ඒ නිසා ඇවිල්ලා පිළිත් ටිකක් කියන්න කියලා. එතකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දැන් එතෙන්ට ඇවිල්ලා මොකද කරන්නේ? ඒ අනේපිරි සුතුමාට තවදුරටත් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දෙනවා. තේරෙනවද? මොකද යා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දැකලයි හිටියේ. දැකලා කියන්නේ මොකද්ද? සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට කරන්න වැඩ දෙකක් නැහැ. එක වැඩයි තියෙන්නේ. මොකද්ද? එයා අනිත්‍යයි කියලා දැක්කා වූ පංච උපාදානස්කන්ධය තව දුරටත් අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? එයා උතුම් සකෘදාගාමී ඵලයට පත් වෙනවා. ඒතකොට සකෘදාගාමී ඵලයට පත් වුණ කෙනාටත් කරන්න කටයුතු දෙකක් නැහැ. එක කටයුත්තයි. මොකද්ද? එයා තව දුරටත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් දකිමින් ජීවත් වෙනවා. එතකොට එයා උතුම් අනාගාමී ඵලයට එතකොට අනාගාමී ඵලයට පත් වුණ කෙනාට කරන්න කටයුතු දෙකක් නැහැ. එයාටත් තියෙන එකම දෙයයි
තව දුරටත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙනවා. එතකොට යා උතුම් රහත් ඵලයට එතකොට රහතන් වහන්සේ සියලු කටයුතු අහවර කරලයි තියෙන්නේ. උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ අවබෝධය කළා වූ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් තවදුරටත් ජීවත් වෙනවා. හරි, උන්වහන්සේ අවබෝධ කරලයි තියෙන්නේ. එතකොට දැන් අනේ පිරිසුතුමා සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. එතකොට අනේ පිරිසුතුමා ළඟට අනුමේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇවිල්ලා මොකද කරන්නේ? තව දුරටත් මේ රූපේ අනිත්‍යභාවය ගැන කියලා දෙනවා. තේරෙනවද? අද සබන් අනේ පිරිසුතුමනි, ඔබ මේ වේදනාවට බැඳෙන්න එපා. මේ හඳුනා ගැනීමට බැඳෙන්න එපා. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ විඥාණයට බැඳෙන්න එපා කියලා තව දුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියද්දී සකෘදාගාමී ඵලයටපත් වෙනවා. තව දුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ අනාගාමී ඵලයටපත් වෙලා අනාගාමී භ්‍රමතලෙ උප්පත්තිය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇඳ ළඟට එද්දී අනේ පිරිසුතුමා කොතනද හිටියේ? සෝවාන් ඵලෙ. එතකොට අනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද කළේ? තව දුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දීලා සකෘදාගාමී අනාගාමී ඵලයන්ටපත් වෙලා අනාගාමී භ්‍රමතලයේ උප්පත්තිය සරස්සලා දුන්නා. හරිද? දැන් ලෙඩ ඇඳේ කෙනෙක් ඉන්නවා. හරිද? දැන් අපි කියමු ඔබේ අම්මා ඔබේ තාත්තා ලෙඩ ඇඳේ ඉන්නවා. හරිද? නමුත් ලෙඩ ඇඳේ ඉන්න වෙලාවේ යා බලවත් කායික පීඩාවටපත් වෙලයි ඉන්නේ. ඇයි? කොන්ද රිදෙනවා, අතපය රිදෙනවා, බෙල්ල රිදෙනවා, බඩ රිදෙනවා, පපුව රිදෙනවා, බලවත් කායික පීඩාවටපත් වෙලයි ඉන්නේ. එතකොට මේ බලවත් කායික පීඩාවට පත් වෙන නිසා මෙයා ගැටෙන සිතෙන් තමයි ඉන්නේ. හරිද? කේන්ති ගන්නවා, දරුවත් එක්කත් බයිනවා, රිදෙනවා කියනවා, දොස්තර මහත්තයාටත් බයිනවා, බෙහෙත් වලටත් බයිනවා. තේරෙනවා? එයා ගැටෙන සිතෙන් ඉද්දී මහත්මයා කල්පනා කරනවා, එයාගේ දරුවා කල්පනා කරනවා, තාත්තා දැන් අවසාන මොහොතේ ඉන්නේ. තේරෙනවද? ඒ නිසා මං තාත්තාට ස්වාමින් වහන්සේ පන්සලද කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා පිරිත් ටිකක් කියනවා කියලා. හරි? දැන් එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට වඩම්මලා ස්වාමීන් වහන්සේ පිළිත් කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ පිළිත් කියද්දී අර මහත්යාගේ අර කායික පීඩණයෙන් හිත අයින් වෙලා ස්වාමීන් වහන්සේගේ පිළිත් කෙරේ සංඥාව මතු වෙනවා. දැන් ඊට පස්සේ හිත කොතන තියෙන්නේ? අර පිළිත් දේශනාව කෙරේ හිත තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කෙරේ හිත පිළිදලා තියෙනවා. දැන් නිකංගෝ අර මහත්යාර ස්වාමීන් වහන්සේව ගෙන්නන්න නැතුව පිරිත් අහන්න නැතුව අර වේදනාවෙන් මැරුණා නම් ගැටෙන සිතෙන් මැරිලා සතරපායට යනවා. හරිද? නමුත් දැන් අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අර පිරිත් සංචායනය කරද්දී ආගේ සිත පෙරුවන් කෙරේ පැහැදීමටපත් වුණා. ඒ පැහැදීම තුලම හුස්ම ගියා නම් අනිවාර්යෙන්ම යා සුගතියේ උපදිනවා. හරිද? නමුත් දැන් යන්නේ හිතේ සතර අපයි. හරි. නමුත් අදන පිළිත් නිසා සුගතිය ඉපදුනා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ වඩා දක්ෂෙක් නම්. හරිද? දැන් උන්වහන්සේ ඇවිල්ලා අර දී කෙනාට පිළිත් කිව්වා. එයාගේ අර කායික පීඩාවන් සංසිඳිලා එයා පිළිත කෙරේ හොඳින් හිත පිහිටවා ගත්තා. හොඳින් හිත පිහිටවාගෙන එතනින් නවතින්න නැතුව ඒ ස්වාමීන් වහන්සේ දක්ෂණන් දැන් මේ රෝගී පින්වතා හිත සංසුන් කරගෙන ඉන්නේ. ඒ සංසුන් හිතෙන් මම ප්‍රයෝජනයක් අරන් දෙන්න ඕනේ කියලා ඒ පින්වත් මහත්මයාට ස්වාමීන් වහන්සේ මතක් කළා නම් මහත්යෝ මේ ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මහත්යෝ මේ කන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිත්‍යද අනිත්‍යද? මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන්නා වූ විඳීමට බැඳෙන්න එපා. මේ ඇස නිසා සකස් වෙන්නා වූ හඳුනා ගැනීම වලට බැඳෙන්න. එහෙම කියද්දී මේ මහත්යාගේ හිත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කෙරෙහි වැඩෙනවා. ඒ වැඩෙද්දී යා S2 කියවුනොත් යා සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක් හැටියටයි. නමුත් දැන් යන්න හිතේ කොතෙන්දද? අපාය. සතර අපායට. නමුත් අර ස්වාමීන් වහන්සේගේ දක්ෂභාවය නිසා පිළිත් කියලා අර අසංවර හිත සංසුන් කරලා දෙරුවන් කෙරෙහි හිත පහදලා ඉනුත් ඉස්සරහට අරන් ගිහිල්ලා අනිත්‍ය සංඥාව මතක් කරලා දීලා සෝවාන් ඵලයට පත් කර. හරිද? දැන් මහත්යා කියන ධනංජානි බමුණාගේ කතාවත් ඔහොම කතාවක් තමයි වෙන්නේ. තේරෙනවද? එයා අකුසල් කරලා දෙරුවන්ට නිග්‍රහ කරලා
සතර අපායට යන හිගේ චරිතයක්. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ කෘතවේදීභාවය නිසා දායකත්වය නිසා මරණාසන්න මොහොතේ ඒ බඹුණ ළඟට ඇවිල්ලා අර ගැටෙන සිත පහ කරලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරලා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියෙන් ශ්‍රද්ධාව ඇති කරලා ඒ ශ්‍රද්ධාවෙන් සමාධිමත් වූ හිත විදර්ශනාමට යොමු කරලා මරණාසන්න මොහොතේ මහත්යෝ එයා උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න ඇති ඈ හරිද දැන් එතනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දක්ෂභාවය හරි නමුත් ආයිමත් අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් කෙනෙක් මරණාසන්න මොහොතේ තමන්ගේ දායකෙක් මරණාසන්න මොහොතේ දීලා හිත පිහිටවන යාගේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතුකල දෙනවා කියන්නේ මොකද්ද දැන් ඔබේ රෝගී අම්මා ළඟට ගිහිල්ලා ඒ රෝගී අම්මගේ ඇහැට ගිහිල්ලා තියෙන ඇහැ ළඟට අම්මේ මේ ඇස නිට්ටය දනිට්ටද අනිත්‍යයි කියද්දී අම්මේ මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන ඔය විඳීම් නිට්ටය දනිට්ටද අනිත්‍යයි කියද්දී ඔබේ අම්මට මොකද කියලා දෙන්නේ පංච උපාදානස්කන්ධේ ඊට වඩා ලොකු ධර්මයක් මේ ලෝක ධාමේ නැහැ බුදුරයන් වහන්සේ දේශනා කරනවා ධර්මෙක් විසින් දෙමාපියන්ට කළ යුතු ශ්‍රේෂ්ඨම යුතුකම් මොකද්ද? ලස්සන ලස්සන ඇඳුම් ගෙනල්ලා දීලා, රත්තරන් බඩු ගෙනල්ලා දීලා, පැණි රස කන්න බාති කිරිපිටි ගෙනල්ලා දීලා අම්මට සැලකුවා කියලා බුදුරයන් වහන්සේ අම්මා තාත්තට සැලකුවා කියන්නේ නැහැ. හරිද? ඒ අම්මා තාත්තා කාමච්ඡන්දයන්ගේ සතුටු කිරීම. හරිද? බුදුරජාණන් වහන්සේ දුවා දරුවන්ට දෙමාපියන් සතුටු කරනවා කියන්නේ මොකද්ද? එක අම්මා තාත්තා සද්ධාව තුන පිළිපදිනවා. දෙක අම්මා තාත්තා සීලය තුන පිළිපදිනවා. තුන අම්මා තාත්තා ත්‍යාගය දානය තුන පිළිපදිනවා. හතර අම්මා තාත්තා ප්‍රඥාව තුන. හරිද? එතකොට අම්මා තාත්තා ප්‍රඥාව තුන පිළිපදින්නේ කොහොමද? මරණාසන්න මොහොතේ තමන්ගේ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා එයා තමන්ගේ අම්මා තාත්තා කළා වූ පින්කම් ඔක්කොම සිහියට නගලා දෙනවා. අතහතේ තාත්තට මතකද අහවල් ආරන්නේට මාස ගානේ අවුරුදු ගානේ දන් දුන්නා තාත්තට මතකද පන්සලට සලාක දානි දුන්නා තාත්තට මතකද වෙසක් දවසේ කූඩු හැදුවා තාත්තට මතකද අපි මේ පින්කම් කළා අන්න තාත්තට මේ පින්කම් මතක් කළා දෙනවා දීලා ඊළඟට තාත්තට කියන තාත්තේ මේ සියලු සංස්කාරයෝ නිත්‍යද අනිත්‍යද අන ප්‍රඥාව දුන්නා එතන ඊට වඩා තාත්තට දෙන්න දෙයක් තාත්තයක ගත්තාද නොගත්තාද කියන කාරණේ අපට අදාළ නැහැ තේරෙනවද දරුවෙගේ දෙමාපියන්ට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම යුතුකම තමයි ඒ අම්මා තාත්තාට සද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව සල්සලා ඉතින් ඒකෙන් මොකද්ද අපි කරන්නේ මරණාසන්න මොහොතේ දරුවෙකුට උනත් පුළුවන් තමන්ගේ අම්මා තාත්තා නැත්නම් ආච්චි සීයා මැරෙන වෙලාවේ ඇඳවටට එළවටේ ඉඳගෙන කෑ ගැහුවොත් ඇඬුවොත් මොකද වෙන්නේ ඈ දැන් සමහර අම්මලා තාත්තලා මැරෙන්න යනකොට අවසාන වෙලාව ගත කරනකොට නෑදෑයි ඔක්කොම ටික දෙදෙන්න ගෙන්නනවා එළවටේ ඉඳගෙන ඔක්කොම අඬනවා හරි එතකොට මොකද වෙන්නේ අර මැරෙන මිනිස්සයා අර නෑදෑයින් කෙරේ උපාදානයේ තෘෂ්ණාව බැඳීම වැඩි කර ගිහිල්ලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේත වෙලා දොලෙන් කවුදේ අම්මව අර දුකට දැම්මේ දරුවෝ හරිද මරණය කියන දේ අපි කාටවත් සිද්ධ වෙනවා ඒ නිසා ඔබ දක්ෂ වීතුයි කෙනෙක් මරණාසන්න මොහොතක ඔබ එතන ඇඳ වටේ වැට වෙලා අඬන්නේ දොඩන්නේ නැතුව නෑදෑයෝ ගෙනල්ලා ගෙදර වට කරගෙන මැරෙන කෙනා බියටපත් කරන්නේ නැතුව ඔබ දක්ෂ වීතුයි ඒ මැරෙන කෙනා තුල සද්ධාව ශක්තිමත් කරලා දෙන්න කලාව පින්කම් සිහිපත් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හොයාගන්න බැරි වුණත් අවසාන මොහොතේදී ඔබට පුළුවන් අනේ තාත්තා මේ කරපු පින්කම් මතක් කරගන්න තාත්තා මේ දුන්න දානි අම්මා මේ දුන්න පින්කම් අම්මා මේ සමාදන් වුණ සීලය මතක් කරගන්න එතනින් මොකද ඔබ කරන්නේ තාත්තගේ අම්මගේ හිත කුසලයේ තුල පිහිටනවා ඒ ගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ හරිද එතෙම පිහිටලා ඒ අම්මා ඒක හොඳින් අහගෙන ඉන්නවා නම් හොඳින් ධාරණය කරගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් අනේ අම්මේ ඒ පින්කම් කරලා සතුටුනා වගේ ඒ සෑම සංස්කාරයක් මනිටයි කියලා හරි ධන විදර්ශනාවටත් හිත පිහිටුවේ අනේ නිසා
දැන් සාරිපුත්ත මහා රහතන් වහන්සේ මහත්මයා වූ ප්‍රශ්නේදී අන්න ඒකයි කලේ සතර අපාය හිත පිටව තිබ බමුණෙක් ක්‍රමානුකූලව සද්ධාව තුලට අරගෙන ඒ සද්ධාවත් විදර්ශනා නුවණින් මතු කරලා එයාට විදර්ශනා නුවණ ඇතුව අවසාන වූ වේලාන සරත්සල සෝවන් ඵලයටපත් කළා ඈ දැන් අපි මරණාසන්න මොහොතේ එනවා මරණාසන්න මොහොතේදී අපි මොකද කරලා තියෙන්නේ වින්කම් කරලා නැහැ ලෝභ සිත් ඇති කරගෙන දේශ සිත් ඇති කරගෙන තමයි අපි කටයුතු කරලා තියෙන්නේ හරිද දැන් එහෙම කළා මරණාසන්නේ අපිට මොකද වෙන්නේ ඈ මොකද වෙන්නේ මරණාසන්න මොහොතේ දැන් හරි වින්කම් කරපු කෙනෙක් ඉන්නවා කියන්නකෝ වින්කම් කළත් එයා අනිත්‍ය සංඥා වැඩුවේ නැහැ විදර්ශනා වැඩුවේ එයා වින්කම් කරලා මරණාසන්න මොහොතේ එයාට එකපාර්ත සංස්ෘතික දෙවියෙක් පේනවා ඒ වෙන්නේ සංස්කාර පත්‍ය විඤ්ඤාණ අපේ පින විසින් අපිට දැනින් සකස් කරලා දෙනවා දැන් ළදැන්නේ ඉන්න රෝගියෙක් ඉස්පිරිතාලේ එයා කෑ ගහනවා මාව දනුව මාව පිච්චෙනවා කියලා කෑ ගහනවා දොස්තර මාත්‍යා වතුර ඉනවා නර්ස් නෝන වතුර බොන්න දෙනවා ඇයි ඒ එයා දනවා පිච්චෙනවා නමුත් මේ මාත්‍යා කොච්චර වතුර දුන්නත් වතුර ඉස්සත් කෑ ගහනවා දනුව පිච්චෙනවා පිච්චෙනවා මොකද එයා මරණයෙන් පස්සේ වැටෙන නිරය එයාට ගිනි නිරය පේනවා සංස්කාර පත්‍යා විඥානං සංස්කාර විසින් එයාට දැනීම සකස් කරලා දෙනවා එයා පිච්චෙනෝ කියලා කෑ ගහලා මැරිලා ගිහිල්ලා ගිනි නිරේ හරිද නමුත් එයා පිච්චෙනෝ කියලා කෑ ගහද්දී එයා අතීතේ කවදා හරි බණහපු කෙනෙක් හරිද බණ ඒ බණ අහපු ස්වාමින් බණ කියපු ස්වාමින් වහන්සේයාට කියනවා අවසානයේ ඔබ යම් රූපයක් දකීද ඒ රූපය නිට්ටේද අනිත්‍යද ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න කියලා හරිද දැන් යා මේ දැන් කොහෙන්ද මේ යන්නේ නිරයට එයා තමන් පිච්චෙනවා අර ගිනි ජාලා ගින්දර දකිද්දී ඒ ගින්දරත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා අනිත්‍ය වූ රූපයක් කියලා දකිනවා එයා අනිත්‍ය රූපයක් කියලා දකිද්දී එයා මොකද වෙන්නේ? නිරයට වැටෙන්න හිටිය කෙනා සෝවාන් ඵලයට පත් වෙනවා. හරිද? ඒකට හොඳ අතීත වූ ශක්තිමත් පිනක් තියෙන්න ඕනේ. තේරුණාද? ඒ මරණාසන්න මොහොතේ ඒක මතු කරලා ගන්න හොඳ ශක්තිමත් පිනක් එයාට මතු වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඒක වෙන්නේ නැහැ. නමුත් දැන් එයා නිරයට වැටෙන්න හිටියේ එයා දැන් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා. එයා මරණාසන්න මොහොතේ යාගේ අකුසල් නිසා මෙයා කෑ ගහනවා මාව පිච්චෙනෝ මාව දනෝ කියලා. එයා ජීවිතේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක්. ඒ ශ්‍රවණය කරපු වෙලාවේ බණට සාමින් වහන්සේ කියනවා මරණාසන්න මොහොතේ කිනම් බියක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න. හරිද? ධර්ම රත්නේ සිහියට නගා ගන්න සංඝ රත්නේ සිහියට නගා ගන්න කළා වූ පිනක් සිහියට මේ මහත්යාට පෙර පිනක ශක්තිය නිසා මරණාසන්න මොහොතේ පිච්චෙනෝ කියලා නිරයට වැටෙන්න දඟලපු මිනිස්යාට අර බණපදයේ සිහිපත් වෙලා එයා ඒ පිච්චීම යටමත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපේ මතු කරලා දකිනවා එයා ඒ බුදුරජාණන් වහන්සේගේ රූපේට සාදුසාදු කියනවා මොකද වෙන්නේ නිරයට වැටෙන්න හිටිය මිනිස්යා සුගතියට හරිද නිරයට වැටෙන්නේ තව මිනිස්සෙක් ඉන්නවා දැන් මිනිස්සු දෙන්නයි මොකද්ද කලේ එක්කෙනෙක් නිරයට වැටෙන්න ඉන්න කෙනා අනිත්‍ය සංඥා මතු කරගෙන සෝවාන් ඵලයට දැන් අනිත් කෙනා නිරයට වැටෙන්න කියන කෙනා බුද්ධානුස්සතිය මතු කරගෙන සුගතියට දැන් තව කෙනෙක් ඉන්නවා එයා අකුසල් කරන මරණාසන්න මොහොතේ පිච්චෙනෝ දනෝ දනෝ කියලා කෑ ගහමින් මැරෙන්න යද්දී එයා තව තවත් ගැටෙනවා තව තවත් ද්වේෂය ඇති කර ගන්නවා තව තවත් වෛරය ඇති කර ගන්නවා ඒ නිසා මෙයා වැටෙන්න තිබුණා වූ ගිනි නිරේ භයානකම දුක් පීන තැනට හරිද එහෙනම් ඒ අපේ ලක්ෂභාවය තේරෙනවද ඒ නිසා ඕනෑම දක්ෂයෙකුට පුළුවන් පෙනිපෙනී නිරයට වැටෙන්න අවසාන දැනීම් සකස් වෙද්දී ඒ දැනීම් සුගතියට අදාළව වෙනස් කර ගන්න විදර්ශනාවට අදාළව නමුත් එහෙම කරන්න නම් ශක්තිමත් පිනක් අපේ පිටිපස්සේ තියෙන්න ඕනේ. තේන්නා මේ නිසා නිරතුරුවම පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. අපි අපේ අවසාන මොහොත කොයි ආකාරයෙන් මගේ අවසාන අපවත් වීම කොහොම වේවි කියන මම දන්නේ
මාපාරක වැටෙයිද සතෙක් ගහයිද වෙඩි තියලා මරයිද බෙල්ල මිරිකලා මරයිද වහ ටිකක් දීලා මරයිද කියලා අපි දන්නේ ඒ සා බුදුරයන් වහන්සේ කියන වර්තමානයේ තුල කුසලයේ ශක්තිමත් හරිද ඒක තමයි කියන තැන